18 වන දින අවසන් වෙනකොටත් රුසියාව යුක්‍රේන යුද පිටිය තවමත් ගිනි ඇවිලමින් පවතිනවා. රුසියන හමුදාවට පහර දීම පිණිස ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් සපයන අභියායුධ ලබා දෙන සැපයුම් මාර්ගයේ වැටලා තිබුණේ පෝලන්තයේ හරහායි. එම මාර්ගය වෙත ප්‍රහාර එල්ල කරන බවට පසුගිය දින කිහිපය පුරාවටම රුසියාව විසින් අනතුරු ඇඟෙව්වා. අවසාන අනතුරු ඇඟවීම් පැය 24ක් ගත වීමටත් කලින් නේටෝ රටක් වන පෝලන්ත දේශ සීමාවේ පිහිටි යුක්‍රේනයේ හමුදා කඳවුරකට දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කරපු බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රහාර හමුවේ හමුදා කඳවුර මුළු මුනින්ම විනාශයට පත් වෙලා තිබෙනවා. මෙම කඳවුර විනාශ කිරීම සඳහා රුසියාව විසින් ක්‍රූස් මිසයිල 30ක් පමණ යොදාගෙන තිබුණු මෙම ප්‍රහාරයත් සමගම යුක්‍රේනයේ වේද සපයන මිලිටරි සේවාව අඩාල වී ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ. නෞකා, ගුවන් යානා ඇතුළු සමස්ත ප්‍රවාහන පද්ධතියම අනතුරකට ලක් කරමින් සිදුවන මෙම ගුවන් ප්‍රහාරය හරහා යුක්‍රේන වෙත සැපයුම් මිලිටරි සහය අඩාල වී තිබෙනවා. මෙම පහර දීම පිළිබඳව අවසන් අනතුරු ඇඟවීම සිදු කරේ ඊයේ සවසයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඩොලර් මිලියන 200ක අවියායුධ යුක්‍රේනයට ලබා දෙන බවට සිදු කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කරපු බවයි රුසියාව ප්‍රකාශ කරන්නේ. මෙම ප්‍රහාරයෙන් යුක්‍රේන හමුදා සහ නාසි මිලිෂියා හරහා රැගෙන යාමට නියමිත අවියායුධ විශාල ප්‍රමාණයක් විනාශ කරපු බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ. මේ අතරම යුක්‍රේන ජනාධිපති සෙලෙනිස්කෝ විසින් රුසියන් හමුදාව තම අගනුවර වන කිව් යටත් කර ගැනීම පිණිස නගරමේ වටකරමින් සිටින මොහොතක පවසන්නේ තමන් රුසියානු හමුදාව නගරය තුළටගෙන ප්‍රහාර දියත් කරන බවයි. කිව් නගරය සම්පූර්ණයම විනාශ කිරීමකින් තොරව අල්ලාගත නොහැකි බවත් ඔහු තවදුරටත් පවසා සිටියා. කෙසේ වුවත් කිව් නගරය වෙත රුසියන් හමුදාව ළඟාවන බව ඇමරිකානු සැටලයිට් ඡායාරූප මගින් ඇමරිකාව නිවේදනයට ලක් කරා. රුසියන් හමුදාව යටත් කරගෙන මෙරිපෝල් නගරයේ නගරාධිපතිවරයා මෙවනකොට රුසියානු අත්අඩංගුවේ පසෙනවා. මෙරිපෝල් නගරය වෙනුවෙන් නගරාධිපතිවරයා වෙනුවට යුක්‍රේන විපක්ෂ මන්ත්‍රීවරයෙක් නම් කර තිබීමත් අලුත් සිදුවීමක් බවට පත් වුණා. මෙය අනාගත යුක්‍රේනයේ පිළිබඳව රුසියානු සැලැස්මේ ඉඟියක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ. මේ අතරම යුක්‍රේන ආක්‍රමණයට අවශ්‍ය කරන රුසියන් හමුදාවට සහයක් වශයෙන් යුදෝපකරණ ලබා දෙන ලෙසට චීනය වෙත ඉල්ලීමක් සිදුවන බවට දක්වමින් ඇමරිකන් මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට දන්වා ලෙමින් චීනය ප්‍රකාශ කර තිබුණේ රුසියාව තමන්ගෙන් යුදෝපකරණ ලබා ගැනීමට තරම් පහත් දේශයක් නොව ඉතා බලසම්පන්න යුද ශක්තියකින් හිමි දේශයක් බවයි. එම නිසා ඔවුන්ට කිසිසේත්ම අපගේ ආයුධ ලබා ගැනීමක් අවශ්‍ය නොවන බවට දක්වමින් එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරා. මේ අතරම යුද්ධයේ තීව්‍රතාව පෙන්නමින් කිව් නගරය ඇති අවදානම් තත්ත්වය ලෝකයටම පෙන්නුම් කරන සිදුවීමක් අද වාර්තා වුණා. ඒ යුක්‍රේනයේ ඉන්න ඇමරිකන් පුරවැසියන්ට වහාම මොන ලෙසට කිව් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය විසින් එමගින් සඳහන් කර ඇත්තේ රුසියාව ප්‍රහාර හමුවේ එහි ආරක්ෂක තත්ත්වය ප්‍රචණ්ඩව හා අවිනිශ්චිත වී ඇති බවයි. දේශ සීමා මෝරපල විවෘත කරලා ඇති බැවින් ගොඩබිම් මාර්ගය සුරක්ෂිත නම් එමගින් නික්මෙන්න කියලා ඔවුන්ට දන්වලා තිබුණා. එමෙන්ම පිරිස අතර තදබදයක් ඇතිවෙන්න පුළුවන් නිසාවෙන් යුද්ධයෙන් හානි වුණ යටිදල පහසුකම් සහ ප්‍රහාරවලට නිරාවරණය වීමේ අවදානමක් පවතින බවත් එමගින් දැනුම් දෙනවා. මේ නිසාවෙන්ම සුරක්ෂිත නිවහනක් ඇතැම් විට හොඳම විකල්පයක් වෙන්න පුළුවන් කියලත් තවදුරටත් එමෙන්ම යුක්‍රේන නික්ම යාමේ මාර්ග සහ අවදානම පිළිබඳ පරීක්ෂාවෙන් තීරණවට එළඹෙන ලෙසටත් කිව් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය විසින් එරට සිටින ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා. රුසියානු යුක්‍රේන ආක්‍රමණයේ අලුත්ම තොරතුරු දැනගන්න World Trends channel subscribe කර තබා ගන්න.